තාක්ෂණ ලෝකකන්න අපේ ගීක්ස් ලොක්කමයි බොන් කියලා පිළිගන්නවා. ඉතින් හිතන්නවා ස්මාර්ට් ෆෝන් එකක් දැන් ගන්න යන්නේ. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යද්දී ඔයා බලන එක දෙයක් තමයි මේකේ තියෙන බැටරිය එක. ඔයා RAM එක බලනවා මේ වගේ ගොඩක් දේවල් බලුවත් ඔයා ගොඩක් දෙලට අවධානයක් යොමු කරන දෙයක් තමයි මේකේ තියෙන බැටරිය එක. ඉතින් බැටරිය එක සාමාන්‍යයෙන් ඔයාට දවසක් පාවිච්චි කරන්න බැරි වුණොත් එහෙම නැත්නම් මේකේ තියෙන පවර් එක ගොඩක් අඩු වුණොත් එහෙම මේ ෆෝන් එක කොච්චර ලේටස්ට් ෆෝන් එකක් වුණත් එහෙම නැත්නම් කොච්චර පවර්ෆුල් ස්මාර්ට් ෆෝන් එකක් වුණත් ඔයාට මම හිතන්නේ මේක ෆෝන් එක මිලදී අරගෙන ගොඩක් ලොකු සතුටක් ලැබෙනවා නැත්නම් ගොඩක් හොඳට වැඩ කරන්න හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් මෙන්න මේ තැනේ තමයි ඔයා පවර් එක මදිනම් පවර් බැංක් කියන සොලූෂන් එකට යන්නේ. ඉතින් හිතන්න පවර් බැංක් එකක් ගද්දි ඔයා මේක හිතන් ඉන්න දෙමු නැත්නම් මට මේක මෙන්න මේ වාර ගානක් charge කරන්න පුළුවන් වෙයි. පවර් බැංක් එක කියන්නේ මොකද්ද? සරලවම අද මෙන්න මේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහෙ දනවා පාටින් subscribe කියලා බටන් එකේ click කරලා මාව දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අපි දැන් බෙල් එකේ click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරනට notification එකේනේ. අපි දැන් බලමු පවර් බැංක් කියන්නේ මොකද්ද සහ මේ පවර් බැංක් එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි දේ තමයි ඔයා පවර් බැංක් එකක් ගද්දි ඔයා පවර් බැංක් එක ගන්න කලින් ඔයාගේ ෆෝන් එකේ බැටරිය එකේ පවර් එක හිමන් නැත්නම් බැටරිය එකට දාලා තියෙන පවර් එක කොච්චරද කියලා බලා ගන්න ඕනේ. ඉතින් සරල වශයෙන් කිව්වොත් එහෙම බැටරිය එකේ පවර් එක මනින්නේ මිලියම් පවර් හිමන් නැත්නම් mAh කියනගේ. ඉතින් ඔයාගේ ෆෝන් එක මිලියම් පවර් 2000ක් නම් ඔයා පවර් බැංක් එකක් අනිවාර්යෙන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගන්න ඕනේ මිලියම් පවර් 2000ට වැඩි එකක්. ඉතින් ඒක මොකද කියලා කිව්වොත් එහෙම ඔයාගේ ෆෝන් එක තව එකපාරක් හරි charge කර ගන්න ඕන නම් ඔයා ෆෝන් එකේ හිමන් නැත්නම් ඔයා ගන්න පවර් බැංක් එක මිලියම් පවර් 2000ට වැඩි වුණොත් තමයි මම හිතන්නේ ඔයාලා ෆෝන් එක එකපාරක් හරි charge කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැනට ඉන්න ස්මාර්ට් ෆෝන්ස් මිලියම් පවර් 4000ක් මෙන්න මේ වගේ ගොඩක් ලොකු වගයක් රිච් කරලා තිනවා. ඉතින් එහෙම වුණොත් එම ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් එහෙම තියෙනවා නම් ඔයාට ගන්න වෙන්නේ මිලියම් පවර් 4000ට වැඩි පවර් බැංක් එකක්. ඉතින් ඔන්න ඔය තමයි ඉස්සලාම කියන්න ඕනේ. ඒ වගේම ඔයා දැකලා තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් ඝනකම් සහ ඝනකමින් යුක්ත පවර් බැංක්. ඒ වගේම ටිකක් ස්ලිම් බොඩි එකක් තියෙන මේ වගේ ලස්සන පවර් බැංකුත් දැකලා තියෙයි. ඉතින් ගොඩක් දෙනෙක් මිලදී ගන්න මේ ස්ලිම් බොඩි. එහෙම නැත්නම් ටිකක් ලස්සනට තියෙන පවර් බැංක්. ඉතින් මේකට තියෙන ප්‍රධානම හේතුව තමයි මේ වගේ පොඩ්ඩක් ඝනකම් තියෙන පවර් බැංක් එකක පාවිච්චි වෙන්නේ. ඔයා දන්න ඇති පෙන්ටෝච් බැටරි මෙන්න මේ වගේ බැටරි කිහිපයක් තමයි මේකේ පවර් එක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේමනේ මේ අනිත් පවර් බැංක්. එහෙම නැත්නම් ස්ලිම් බොඩි එකක් තියෙන පවර් බැංකේ ගොඩක් හොඳ ටෙක්නොලොජියක් තියෙන බැටරි එකක් තමයි මේකේ පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක නිසා මේක පුපුරන අඩුයි. ඒ වගේම ගොඩක් හොඳට ඔයාගේ ෆෝන් එක ආරක්ෂා වෙනවා. ඕවර් හීට් වෙන එක අඩු වෙනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් වලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා හිතන් ඉන්න දේ තමයි ඔයා ගත්ත පවර් බැංකෙන් ඔයාගේ ෆෝන් එක 10 පාරක් විතර charge කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හිතන්න ඔයාගේ ෆෝන් එක මිලියම් පවර් 2000ක් තියෙන බැටරියක්. එහෙම නැත්නම් ඔයාගේ පවර් බැංක් එක මිලියම් පවර්ස් 10000ක් තියෙන බැටරියක් තියෙන පවර් බැංක් එකක් ඔයාගේ ආව තියෙන්නේ. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ඔයා හිතනවා ඇති අනිවාර්යයෙන්ම 5 පාරක් මේකේ charge කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදියක්. එහෙම නැත්නම් බොරු මිත්‍යා මතයක්. ඉතින් සාමාන්‍යයෙන් මේක ඒ වගේ එහෙම charge කරන්න පුළුවන් වෙනවා. මේකේ ශක්තිය හානිය වුන්නේ නැති වුණා. ඉතින් ඔයා දන්නවා පවර් බැංක් එකක LEDs කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ලේටස්ට් පවර් බැංක්ස් වල ඩිස්ප්ලේ එකක් මේකට ඉන්බිට් දීලා තිනවා. මෙන්න මේ වගේ විදිහට ශක්තිය හානිය වෙනවා. ඒ වගේම ඔයා දන්නවා ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙද්දී ශක්ති හානියක් වෙනවා. එහෙම නැත්නම් ඔයා දැකලා තියෙන ඔයාගේ පවර් බැංකෙන් ඔයාගේ ෆෝන් එක charge කරද්දී ඔයාගේ ෆෝන් එක එහෙම නැත්නම් ඔයාගේ පවර් බැංක් එක රත් වෙනවා පොඩ්ඩක්. ඉතින් ඒක තමයි තාප ශක්තිය විදිහට යම් කිසි ශක්තියක් එහෙම නැත්නම් යම් කිසි පවර් එකක් මේකෙන් එළියට යනවා. ඉතින් ඒක නිසා ඔයාට පවර් බැංක් එකෙන් තියෙන ඔක්කොම charge කරගන්න හැකියාවක් නැහැ. ඔමන් ඉස්සෙල්ලා කිව්ව විදිහටම ඔයාගේ ෆෝන් එක 2000 මිලියම් පවර් බැටරියක් තියෙන එක. ඒ වගේම ඔයාගේ පවර් බැංක් එක මිලියම් පවර් 10000 කියලා ආසන්න වශයෙන් ඔයාට 4 පාරක් විතර මේක charge කරගන්න හැකියාව තියෙනවා. ඉතින් එන්නේ විදිහට තමයි ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේම ස්ලිම් බොඩි එකක් තියෙන පවර් බැංක් එක පාවිච්චි කරන ගොඩක් හොඳ ටෙක්නොලොජිස් හැර ඉම්ප්‍රූව් වුණු ගොඩක් හොඳ බැටරිය ලිතියම් පොලිමර් බැටරිය කියන එක. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක ගොඩක් දුරට ආරක්ෂා කරගන්න මේකට වඩා. මොකද ෆෝන් එක ඕවර් හීට් වෙනවා අඩුයි. ඒ වගේම ෆෝන් එකේ charge කරන ඉක්මනින් ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම ඔයාගේ අර මම කලින් කතා කරපු විදිහටම ශක්ති හානිය වෙනවා ගොඩක් අඩුයි. ඉතින් හිතන්න අර ලිතියම් පොලිමර් බැටරියක් තියෙන පවර් බැංක් එකක් ඔයාගාව තියෙනවා. ඒකේ 10000 මිලියම් පවර් නම් එහෙනම් ඔයාගේ ෆෝන් එක 2000 මිලියම් පවර් නම් ආසන්න වශයෙන් 4 හමාරක් එහෙම නැත්නම් 4යි තව 150ක් charge කරනවට හැකියාව තියෙනවා. ඉතින් එන්නේ විදිහට තමයි ඔයාගේ පවර් බැංක් එක ඔයා මිලදී ගන්න ඕනේ. ඉතින් ඔයාලා පවර් බැංක්ස් ගන්න ඕන නම් මම පළයා description එකේ links කීපයක් දාලා දෙනවා. recommended power banks කීපයක් පොඩ branded ඒවන ගණන් වුණාට මම දන්නේ ඔයාලා මේක පාවිච්චි කරොත් එහෙම ඔයාගේ ෆෝන් එක ආරක්ෂා වෙනවා. ඒ වගේ life එක ගොඩක් දුරට අරගෙන පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක battery backup එහෙම
ගොඩක් වෙලාවට චාර්ජ් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ට්‍රැවල් කරන කට්ටියට ගොඩක් හොඳ පවර් බැංක් කිහිපයක් තමයි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන්නේ. ඉතින් මේවට වොරන්ටිස් තියෙනවා වට පුළුවන් ඒවා බලලා බයි කරන්න ඔන්ලයින්ම දරස් එකෙන් එහෙම නැත්නම් Amazon වලින් eBay එකෙන් මෙන්න මේ වගේ සයිට්ස් වලින්. ඉතින් ඔයා මේ වීඩියෝ ක්ලික් කරන්න ඇත්තේ පවර් බැංක් එකක් ගැන මොනවද දැනගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පවර් බැංක් එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා පවර් බැංක් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් මම කියපු දේවල් පොඩ්ඩක් බලලා ඔයාගේ ෆෝන් එකට පොඩ්ඩක් වැඩි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක 2000 එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක 4000 මිලියම් පවන 20000 මිලියම් පව මෙන්න වගේ ටිකක් ලොකු වගේක් තියෙන එකක් ගත්තොත් එහෙම ඔයාට ෆෝන් එක චාර්ජ් කරන්න තියෙන වාර ගන්න ගොඩක් වැඩි. ඉතින් මට අද කතා කරන්න බැරි වුණ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එක දාන්න. මම තවත් වීඩියෝ එකක් හදුවොත් එහෙම ඔයාට ඒ දේවල් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මගේ channel එකේ බලන පළවෙනි වීඩියෝ එහෙම නැත්නම් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පහලින් දරන පාටින් subscribe කියලා බටන් එකේ click කළාම ඔයා දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අපතෙන් බෙල් එකනේ click කරොත් විතරයි මගේ videos upload කරන්න notification එකක් එන්නේ. මෙතන social media තවත් තාක්ෂණ blog එකක් වගේ ගොඩක් කරන් තවත් තාක්ෂණ video කරන් අපි 1 minute වම් වෙනවා.